ඔබ දන්නවා ඊයේ සයිටම් හොර උපාධි කඩේට විරුද්ධව මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය එවැගේම ශිෂ්‍යන්ගේ දෙමව්පිය සංසදය එවැගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැගේම වෙනත් වෘත්තීය සමිති මේ විදිහට මුළුමහත් රටෙන්ම දැන් මේ සයිටම් හොර උපාධි කඩේට විරුද්ධව විශාල විරෝධයක් මතුවලා තිබෙනවා. මේ ජනසතු කරන්න කියන සටන හතර වටින්ම එනවා. ඊයේත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යෝ මේ ඉල්ලීම අරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මුණගැහෙන්න ආවා මේ පිළිබඳ සාකච්ඡාවක් කරන්න. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සාකච්ඡාව මගහැරලා මේ ශිෂ්‍යෝ සෞඛ්‍ය අමාත්‍යංශයට ආපු වෙලාවේ මගහැරලා ඒ සාකච්ඡාව සඳහා සහභාගී වුණු ශිෂ්‍යයන්ට ඉතාම මුර්ග තුච්ච ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. පළමුවෙන්ම ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි මේ ඉතාම සාධාරණ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඉතාම සාධාරණ ඉල්ලීමක් මාස පහක් තිස්සේ තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන්ති වලට නොගිහිල්ලා මේ අනාගත දූදරු පරම්පරාවන්ට සිද්ධ වෙන විනයිය පිළිබඳ නිදහස් අධ්‍යාපනයට වෙන්න යන නස්පැත්තිය පිළිබඳව වගේම නිදහස් සෞඛ්‍ය සේවයට වෙන්න යන නස්පැත්තිය පිළිබඳව තමන්ට තිබෙන මේ තේරුම අනුව ක්‍රියාත්මක වෙන මේ ශිෂ්‍යයන්ට ඊයේ ඉතිහාසයේ මුර්ගතම ප්‍රහාරයක් එල්ල කළා, තුච්ඡතම ප්‍රහාරයක් එල්ල කළා. යහපාලන ආණ්ඩුවේ මේ ඊයේ ශිෂ්‍යයන් තෙල්ල වෙච්ච මේ මුර්ග ප්‍රහාරය අපි තාම දැඩි පිළිකුලෙන් යුතුව එලා දකිනවා. දන්නවා මේ වෙනකොට 96 දෙනෙක් ශිෂ්‍යෝ ඉතාම බරපතල තත්වෙන් ඒ ප්‍රහාරයට ගොදුරු වෙලා රෝහල්ගත වෙලා ඉන්නවා. ඉතින්ද ශිෂ්‍යාවපවා මේ මුර්ග ප්‍රහාරයේ ගොදුරු බවට පත් වුණා. වුමනා තිබුණා නම් ඉතාම සියුම් වේ දර්ශන බැලුවොත් ඔබට තේරේවි මේ ශිෂ්‍යන්ගේ ශිෂ්‍යොන්ව පළවා හැරීම සඳහා ප්‍රහාරයට නොගොස් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවත් තිබුණා. ඉතින් අපි කියන්නේ රාජිත් සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා පාරම්බාන පුවත්පත් සාකච්ඡා වලට ඇවිල්ලා කවුරුවත් නැති තැන් වල මහා වීරෙක් වගේ කතා කරනවා. ඇයි බැරි මේ ශිෂ්‍යන්ට සාකච්ඡාවක් දෙන්න? කොණ්ඩ පණ තියෙන ඇමතිවරයෙක් නම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ විදිහට පොලිසිය කැඳවලා විශේෂ කාර්ය බලකාය කැඳවලා මේ ශිෂ්‍යයන්ට මුර්ග විදියට තුච්ච විදියට මේ ගෑනු දරුවන්ට පව ශිෂ්‍යාවන්ට පව තමන්ට දරුවෝ නැද්ද? මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට දරුවෝ නැද්ද? මේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට දරුවෝ නැද්ද? පියානෝ ජනාධිපතිතුමාගේ මේකද දෙනවා කියපු මෛත්‍රී යුගය? මේ ශිෂ්‍යාවන්ගේ පව මුර්ග විදියට ප්‍රහාර එල්ල කරලද මේකද මෛත්‍රී යුගය? කොණ්ඩ පණ නැති ඇමතිවරු, කොණ්ඩ පණ නැති සෞඛ්‍ය අමාත්‍යවරයා, කොණ්ඩ පණ නැති අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් කිලුවා මේක නොදී ඒකට සාධාරණ කරුණු ඉදිරිපත් නොකර මේ මුර්ග ප්‍රහාරයක් දිගින් දිගටම එල්ල කරනවා. අනිත් පැත්තෙන් දැන් හැමදාම එක පැත්තකින් අධිකරණයට ගිහිල්ලා නියෝග ගන්නවා, අධිකරණයට ගිහිල්ලා නියෝග අරගෙන ඒ උද්ඝෝෂණ වැඩ පවත්වන කටයුතු කරනවා. අනිත් පැත්තෙන් පොලිසිය විශේෂ කාර්ය බලකායවල් කැඳවලා මුර්ග ප්‍රහාර දිගින් දිගටම එල්ල කරනවා. ඒ වගේම අපි කියන්න කැමති දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ රටම මේකට විරුද්ධ වෙද්දි මේ සයිටම් මුදලාලිට ලාභ ගේන්න තමයි ලාභ ගැනීම සඳහා මේ සයිටම් හොර උපාධි කඩේ කොහොම හරි ශිෂ්‍යෝ ගහලා හරි මරලා හරි මීට විරුද්ධ වෙන බලවේග ගහලා මරලා නීතිය ඉදිරියට පමුණුවලා හිරේ විලංගුවේ දාලා හරි මේ සයිටම් මුදලාලිට ලාභ ගේන්න හරි හම්බු කරගන්න තමයි මේ හොර වෛද්‍ය උපාධි කඩය නීතිගත කරන්න මේ ලක ලෑස්ති වෙන්නේ. අපි දන්නවා මේකෙන් විශාල මුදලක් මේ ඇමතිවරුට හම්බුණා. මේ සයිටම් මුදලාලිගේ පගා කාපු ඇමතිවරු තමයි අද මේක වෙන්නේ මේ වරපතල විදිහට පෙනී හිටින්නේ. අපි කියනවා රටක් කියද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තියෙනවා මහා වගකීමක්. උන්නහැලා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා. තරුපහේ යහපාලනය දෙනවා කියලා කිව්වේ. මේ ශිෂ්‍යයන්ගෙන් එන ඉල්ලීම
ඒවගේම ශිෂ්‍ය දෙමවපියන්ගෙන් එන ඉල්ලීම. ඒවගේම වෘත්තිය සමිති වලින් එන ඉල්ලීම. තව දුරටත් කල්දදා කල් මරමරා ඉන්නේ නැතුව මේ වෛද්‍ය සභාව දිගින් දිගටම කියනවා මේක පිළිබඳ පත් කරපු හැම ආයතනයක්ම හැම කමිටුවකින්ම නිර්දේශය වෙලා තියෙන්නේ මේක නීතිගත කිරීමට විරුද්ධයි. මේක නීතිගත කිරීම සුදුසු නෑ කියලා. ඒ අනුව වෛද්‍ය සභාවේ නිර්දේශය පිළි අරගෙන වහාම මේ සයිටම් හොර උපාධි කඩය ජන සතු කරන මේකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ටත් සාධාරණ ඉෂ්ට වෙන පරිදි වහාම ක්‍රියාමාර්ගයක් ගන්න හැටියට අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේක කල් යන්න අපි විශ්වාස කරනවා කල් යන්න මේකෙන් හිට අනිද්ද වෙනකොට මේ අද ආවේ මුලින්ම ආවේ කඳුළු ගෑස් ජල ප්‍රහාර දැන් ඒක බැටන් ප්‍රහාර දක්වා වර්ධනය වෙලා තියෙනවා. හිට අනිද්ද වෙනකොට මේකට අවිභාවිතාත් කරයි ගිනි අවිත් භාවිතා කරයි. හිට අනිද්ද වෙනකොට වෛද්‍ය ශිෂ්‍යන්ගේ මලකඳන් වලින් මේකට උත්තර හොයන්න කල්පනා කරයි. ඒ නිසා එහෙම වෙන්න දෙන්නේ නැතුව මේ ශිෂ්‍යෝ මේ ඉතාම දුක් මහන්සියෙන් දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ අමාරුවෙන් මේ තියෙන කඩුළු පැනගෙන ඇවිල්ලා වෛද්‍ය උපාධිය අදාරන්න විශ්වවිද්‍යාලයට ආපු මේ දරුවෝ අනිත් උපාධිය අදාරන්න ආපු මේ දරුවෝ බොහොම අමාරුවෙන් තේරිලා ආපු දරුවන්ට මේ විදිහෙන් දුෂ්ට ප්‍රහාර එල්ල කර කර ඒ දරුවන්ගේ ලේ වලින් ඒ දරුවන්ගේ ජීවිත වලින් ඒ දරුවන්ට වන්දි ගෙවන්න ඉඩ නොතියා වහාම මේ සඳහා ක්‍රියාමාර්ග අරගෙන මේ සයිටම් හොර උපාධි කඩේ ජනසතු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන්න කැමතියි. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කියනවා මේ හමුදාවට පොලිසියට ඒ වගේම විශේෂ කාර්ය බලකායටත් අපි කියනවා තමුන්නාන්සලා බෙදුම්වාදී කොටස්තවාදී පරාජය කිරීමේ ඒ සටනේදී ඔබට මේ රටේ ජනතාව සුවිශේෂ ආදරයක් තිබ්බා. පොලිසියට විශේෂ කාර්ය බලකායට ත්‍රිවිධ හමුදාවට ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඔබට විශේෂ ගෞරවයක් තිබ්බා. ඔබව සලකන්නේ රණවිරුව හැටියට. මේ ආණ්ඩුවේ උත්සාහයක් තමයි ජනසාව සහ ඔබ අතර ඇති වෙලා තියෙන ප්‍රේමණීය ආදරණීය සම්බන්ධයේ විදදානෙ. ඒ නිසා අපි කියනවා පොලිසිය මහත්තුරුන්ටත් විශේෂ කාර්ය බලකායේ මහත්තුරුන්ටත් අපි කියනවා ජනතාවගේ ඔබ කෙරෙහි තිබෙන ආදරය ප්‍රසාදය ගෞරවය නැතිබංග කරගන්න එපා. ඊයේ ශිෂ්‍යයන්ට ගහන විදිය දැක්කනම් එතෙන් පොලිස් නිලධාරීන් අපි දැක්ක ඉතාමතාම ඒ ශිෂ්‍යෝන් කෙරෙහි අනුකම්පාවෙන් ආදරෙන් තමන්ට දරුවෝ ඉන්න එතන හිටිය තාත්තලා පීතෘ සෙනෙහස තියෙන පොලිස් නිලධාරීන් තුනේ ඒ වගේම මුර්ගියොත් හිටියා. ඉන්ද අපි පොලිසියටත් විශේෂ කාර්ය බලකායටත් කියනවා ඒ වගේම හමුදාවලටත් කියනවා මේ තමන්ගේ ශිෂ්‍ය මේ අය එන්නේ මොකටද? මේ අය වෙනත් තමන්ගේ පුද්ගලික කාර්යයක් ඉෂ්ට කරගන්න නෙමෙයි මේ කඩාවැදුනේ. මංකොල්ල කන්න, ගෙවල් බිඳින්න, හොරගම් කරන්න, මිනී මරන්න නෙමෙයි මේ කඩාවැදුනේ. මේ තමන්ගේ දරුවන්ටත් තමන්ගේ අනාගත දරුවන්ටත් නූපන් පරම්පරාවෙත් නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න මේ ආවේ. ඒ නිසා මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නේ පාලකයෝ මොන නියෝග දැම්මත් තමුන්නාන්සලටත් වගකීමක් යුතුකමක් තියෙනවා මේවා පිළිබඳව ප්‍රතිචාර දක්වන විදිය සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒ නිසා අපි කියනවා ඔබවත් උගුලකට දාලා තියෙන්නේ ඔබේ සහ මිනිස්සු අතර තියෙන ගෞරවය සම්බන්ධයෙන් බිඳින්න. ඒකට අහුවෙන්න එපා. ඒ උගුලේ වැටෙන්න එපා කියන එක අපි පොලිසියටත් ඒ වගේම විශේෂ කාර්ය බලකායටත් ඒ වගේම හමුදාවලිනුත් අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් වහාම තව දුරටත් මේ මුළු මහත් රටම එකලා කියන දිගටම කියන මේ ලංකාවේ සෞඛ්‍ය සේවයටත් අගතියක් සිද්ධ වෙන අපේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය දුර්වල වෙන අපේ සෞඛ්‍ය සේවය ඉන්දියාව වගේ කඩාබිඳ වැටෙන නිදා සෞඛ්‍ය සේවය ඒ වගේම නිදා සද්ධාපනය කාබාසිනිය කරන විනාශ වෙන මේ සයිටම් හොර උපාධි කඩේ වහාම ජන සතු කරලා ශිෂ්‍යයන්ට තමන්ගේ වෛද්‍ය වෘත්තිය අදාර ඉගෙන ගැනීම සඳහා වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා අවස්ථාවක් ශිෂ්‍ය ශිෂ්‍යයන්ට තමන්ගේ නිදාසෙ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් විශ්වවිද්‍යාලයේ උපු දෙමව්පියන්ට බයක් සැකක් නැතුව අද දෙමව්පිය බයෙන් ඉන්නේ වෛද්‍ය උපාධිය අදාරන තමන්ගේ දරුවව එවපු අම්මලා තාත්තලා අද ඉන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලට හමුදාවේ නිලධාරියෙක් ගියා වගේ බයකින් කොයි වෙලේ කඳුළු ගෑස් පාරකින් තමන්ගේ වෛද්‍ය ශිෂ්‍යයා දුව පුතා මියයිද කියලා දන්නේ නැති බයෙන් ඉන්නේ. සෑ අම්මලා තාත්තලා පෙළෙන පීඩාවෙන් ඒ අම්මා තාත්තලා වහාම ගලව ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් කරමින් මේ මුර්ග ප්‍රහාරය මේ තුච්ච ප්‍රහාරය
ඉතාම පිළිකුල් සහගතව හෙලා දකිමින් මේ ප්‍රහාරය වගකීම මේ යහපාලන නඩය මේ යහපාලන නඩය ගේන්න කටයුතු කරපු කොලාලි නිල්ලලි ඒ වගේම රතුවලි ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර සංගමේ වැනි ඊනියා එන්ජිඔ වලින් යපුණු ඒ ඊනියා විද්වතුන් කලාකරුවන් මේ සියලු දෙනාම මේ මුර්ග ප්‍රහාරයේ වගකීම බාර ගන්න ඕන මේ මුර්ග ප්‍රහාරයේ වගකීම මේ සියලු දෙනා බාර ගන්න ඕනයි කියන එකත් අපි අවධාරණය කරමු